එතැනක ඉන්නවට වඩා අපි එකට ඉන්න එක වටිනවා. සම්මානනීය රංගන ශිල්පිනි කාංචනා මෙන්ඩිස්. කාංචනා මෙන්ඩිස් කියන්නේ පුංචි තිරේදී මෙන්ම රිදී තිරේදී රංගනයෙන් එකසේ දස්කම් පෑ විශිෂ්ට රංගන ශිල්පිනිය. ඇය අපේ පුංචි තිරේ අතිශය කාර්ය බහුලව සිටි යුගයක් තිබුණා. එකල ඇය ටෙලි තිරයට නැතුවම බැරි චරිතය. නමුත් දැන් ඇය පදිංචිව සිටින්නේ එංගලන්තයේ. විවාහයෙන් පසු රංගන දිවියෙන් ඈත් වී සිටින කාංචනා අද තිදරු මවක්. එංගලන්තයේ ලන්ඩන් නුවර ගෙවෙන ඇගේ සුඳුරු කැදැල්ලේ කතාව වයිබ තාක්ෂණය ඔස්සේ මෙලෙස අපට පැවසුවා. කොහොමද කාංචනා? හොඳින් ඉන්නවා. කොහොමද ලන්ඩන්වල ගතවන ජීවිතය? වරදක් නැහැ. ලංකාවට වඩා ගොඩක් වෙනස්. ලංකාවේ වගේ නෙමෙයි. සියලු දේ තනියෙන් කරගෙන ස්වාධීනව නැගී සිටිය යුතුයි. ලංකාවේ ඉද්දි මගේ සියලු වැඩ කරේ අක්කල තුන්දෙනයි අම්මයි. එහෙත් ලන්ඩන් වල කවුරුවත් අපට උදව්වට නැහැ. මෙහි ඕනෑම කෙනෙකුට අසීමිත නිදහස තියෙනවා. පවුල් බැඳීම් නැති නිසා හැමෝම තම තමන්ගේ වැඩපළ කරගෙන ස්වාධීනව ජීවත් වෙනවා. මුල් කාලේ නම් මට මෙය හරීම නිසර වුණා. නමුත් මමත් දරුණු දැන්නේ විදිහට ජීවත් වෙන පුරුදු වෙලා. කාංචනා ලංකාවෙන් යන්න තීරණය කරේයි. විවාහ වුණාට පස්සේ දරුව ලැබුණට පස්සේ මගේ වගකීම් තියෙනවා දරුව වෙනුවෙන් ඉෂ්ට කරන්න. සැමිය අවුරුදු ගණනාවක් තිස්සේ ලන්ඩන් වලයි පදිංචි වෙලා හිටියේ. ඒ නිසා දරුවොත් අරගෙන මාත් ලන්ඩන් යන්න හිතුවා. දෙතැනක ඉන්නවට වඩා අපි හැමෝටම එකට ඉන්න එක වටිනවා. දරුව වෙනුවෙන් තමයි රටින් යන්න තීරණය ගත්තේ. ඒ තීරණය සැමියගේ තීරණයක්ද නැතිනම් ඔබේ තීරණයක්ද? අපි දෙන්නම කතා බහ කරලා ගත තීරණයක් කිව්වොත් හරි. ඔබ කලාවට ආදරය කළ කෙනෙක්. සම්මානනීය නිලියා, කලාවෙන් ඈත් වෙලා ඉන්න එක දුකක් නැද්ද? කලාවෙන් ඈත් වෙන්න සිද්ධ වුණේ ගැන දුකයි. විදේශගත වෙලා ඉද්දිත් ලංකාවේ ටෙලි නාට්‍යවල රඟපාන්න බැහැනේ. සමහර හොඳ නාට්‍ය දකිද්දී හිතනවා මටත් ඒ වායේ රඟපාන්න තිබ්බා නම් හොඳයි කියලා. පවුලට මුල් තැන දෙන නිසාමද කාංචනා කලාවෙන් ඈත් උනේ? ඔව්, මම හැම දෙයකින්ම තෘප්තිමත් වෙන කෙනෙක්. මම ලොකු දේවල් පස්සේ යන කෙනෙක් නොවේ. මම අද ලැබෙන දේ එක සතුටු වෙන කෙනෙක්. මම තරුණ කාලේ පෙම්වතියගේ චරිතය කළා උපරිමේ ජනප්‍රිය වුණා. ජනප්‍රිය නිලිය, නැගියෙන නිලිය, සහාය නිලිය, හොඳම නිලිය වගේ සම්මාන හැම එකක්ම ගත්තා. මට මේ ශේෂ්ත්‍රයේ ඊට වඩා ගන්න දෙයක් නෑනේ. මම ඒ දේ ගැන තෘප්තිමත්. අපි ඊළඟ පරම්පරාවටත් ඉඩ දෙන්න ඕනේ මේ තැනට එන්න. ඉතින් විවාහ ජීවිතයකම ගත තීරණය ගැන මට දුකක් නැහැ. කාංචනා දැන් දරුවෝ තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. වගකීම් තව තව වැඩි වෙලා නේද? ඔව්, අපට දැන් පුතාලා දෙන්නෙකුයි දුවෙකුයි ඉන්නවා. ලොකු පුතා ටෙනින් රයන් අවුරුදු 9යි. පොඩි පුතා රයොන්ට තාම අවුරුදු 2යි. එයා ඉපදුනේ ලන්ඩන් වල. ලොකු පුතායි දුවයි දැන් පාසල් යනවා. හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ දරුවෝ තුන්දෙනාම බලාගන්නේ. ඒගොල්ලන්ගේ වැඩ කරන්නේ මම. ඒක ලොකු වගකීමක්. අපහසුවෙන් වුණත් ඒ වගකීම ඉෂ්ට කරන්න ඕන. ලංකාවේ වගේ දරුවන්ගේ වැඩවලට උදව් කරන්න වෙන කෙනෙක් නැහැ. සැමියයි මමයි එකතු වෙලා අපේ වගකීම් ඉෂ්ට කරනවා. විදේශ රටකට ගිහින් වගකීම් කන්දක් එක්ක ගණදෙනු කරන්න හුරු වෙන්න කාංචනාට පහසු වුණාද? මුල් කාලේ නම් මට ටිකක් ඒ දේවල් කරන්න අපහසු වුණා. ලංකාවේ නම් මගේ අම්මා අක්කල දෙන්න මගේ උදව්වට හිටියා. විදේශගත වුණාට පස්සේ ලොකු වගකීමක් දරන්න වුණා. අපහසුවෙන් වුණත් මම ඒ දේවල් වලට හුරු වුණා. දරුවෝ තුන්දෙනා විදේශ රටක සංස්කෘතියකට හුරු වෙනවට කාංචනා කැමතිද? විදේශ රටක හිටියත් මම ලොකු පුතාව සිංහල පන්තියකට දාලා තියන්නේ. ඒ වගේම දහම් පාසල් යවනවා. මෙහි තියෙනවා යාළුවන්ගේ ගෙවල් වල ගිහින් නිදාගන්න සිස්ටම් එකක්. මම ඉතින් දරුවන්ට කියලා දෙනවා ලංකාවේ අපේ සංස්කෘතිය මේකයි කියලා. මම හැම වෙලාවෙම එයාලගේ ළඟින් ඉන්නවා. ඒ නිසා අපේ විදිහට එයාලව හුරු කරගන්න අපිට පුළුවන්. දරුවන්ටත් කලා හැකියාව තියෙනවද? දුව කලාවට ගොඩාක් ලැබි. නර්තන හැකියාව එයාට තියෙනවා. පුතත් සංගීතයේ පැත්තට කැමති. හැබැයි එයා හරි නිහඬ චරිතයක්. එයා පොතපත කියවන්න තමයි ගොඩක් කැමති. චූටි පුතාගේ කලාවට ලැබිකමක් පේනවා. සින්දුවක් ඇවුන ගමන් නටනවා. දරුවෝ කවදා හරි තමන්ගේ වෘත්තීය විදිහට කලාව තෝරගන්නවට කාංචනා කැමතිද? ඒකට මගේ අකමැත්තක් නැහැ. මම නියැලුණු කලාවට මගේ දරුවෝ දාන්නේ නැහැ කිව්වොත් මං කරපු දේ බාල්දු කිරීමක් වෙන්නේ. මම මිනිස්සු අතරට ගියේ සහ මම යම් ස්ථාවරයකට ආවේ කලාව නිසා. එයාලා කැමති නම් කලාව තෝරගන්නවට මගේ අකමැත්තක් නැහැ. සාමාන්‍ය ගෘහණියක් විදියට කටයුතු කරගෙන යද්දී ඒ රටේ හා මේ රටේ වෙනස ඔබට කොහොමද දැනෙන්නේ? පාරේ ගියත් පොදු ස්ථානයක ගියත් මේ රටේ නීතිගරුක බවක් තියෙනවා. මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙහි මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ. තම තමන්ගේ වැඩ කටයුතු තමයි ඒ අය නියැලලා ඉන්නේ. ඒ හින්දා නිදහසේ සාමකාමී බවක් තියෙනවා. ලංකාවේ තත්ත්වය ඊට ගොඩාක් වෙනස්. හැබැයි ඉතින් එහෙ ඉන්නකොට අපි තනි වෙලා නැහැනේ. අපේම අය ගොඩක් ඉන්නවා. එංගලන්තෙදී ඒ විදිහට ගොඩ දෙනෙක් අප වටා නැහැ.
ඒ නිසා තරමක හුදකලා බවක් දැනෙනවා. එංගලන්තේ පදිංචි අපේ කලාකරුව එහෙම කාංචනාට මුණ ගැහෙනවද? ඔව්. සසන්ති ජයසේකර, පුණ්‍යා හින්දෙනිය, අනෝමා වත්තල දෙනිය වගේම අපි එක්ක හිටපු කලාකාරණියන් හමු වෙනවා. එයාලා එංගලන්තේ වුණාට අපේ ගෙවල් වලට ගොඩක් දුරින් ඉන්නේ. ඉතින් ගෙවල් වලට ගිහින් කතා බහ කරන්න නම් වෙන්නේ නැහැ. ඒත් ගොඩාක් කලාකාරයින් මෙහි තියෙන ප්‍රසංගවලදී මුණ ගැහෙනවා. විදේශගත වෙලා ඉඳද්දී වුණත් යම් යම් කලා කටයුතු වලට සම්බන්ධ වෙනවා ඇති නේද? ඔව්, අපි කීප දෙනෙක් එකතු වෙලා කලාවේ වැඩ කටයුතු කරන අවස්ථාවක් තියෙනවා. සංගීත ප්‍රසංග, අවුරුදු උත්සව, කලා උළෙලට පුළුවන් විදියට සම්බන්ධ වෙනවා.